അപ്പൊ ഇതിനകത്ത് ഭക്തി സമാധാനി എല്ലാം ഭക്തിയും കടനാണ് ഏ അകുസലയാ നോയിരിക്കാൻ දැන් මෙතෙන්ද උඟක් යමුරු ගැටි තියෙන්නේ මෙයා විග්‍රහ කරලා තියෙනවා මේ පටි ආනකට අය එන්න ඔය ඊලි වැඩිවල කියන විතර ආනකට මේ දේශනා හම්බ වෙයි මේ උඟක් විග්‍රහ කරලා තියෙන දේශනා නේ පංච සීලේ නෙමෙයි අපි මේ සමාදන් වෙන්නේ පංච දුක්ඛාර්ථයේ ගේමින වාසන මම සබ්ද වරන්නේ නැහැ හොරදම් කරන්නේ නැහැ කාම වේද වේය දෙන්නේ නැහැ බොරු කියන්නේ නැහැ මත්පැන් දෙන්නේ නැහැ කියලා පොරොන්දුයක් එනවා අවිද්‍යාව නැකටි කරගෙන එහෙම වතකට වහිනවා ඒ වත හැදෙන්න පුළුවන් නැති සමාදන් වෙනවා පංච දුස්චර්යය හැදෙන්නේ දුස්චර්යයක් බොලෝ ඉන් දුස්චර්යය කරනවා දුස්චර්යය බොහොම පාපයක් අකුසලයක් හැබැයි අතර පුරුදු වෙලා තියෙන ඒවා ඒක පාර නැති කරගන්න බැහැ ඒයි ඒක උඩට පස්සේ නැවත ආයුධ සංවරය ඉදිරියට මම හරි වැරදක් සිද්ධ වුණා අකුසලයක් සිද්ධ වුණා මේක මට අවදක් ලෝකයක් අවදක් නම් මට අවදක් වෙන ලෝකයක් අවදක් වෙන විබන්දු අකුසලෙන් මින්මතු වෙන සිද්ධ වෙනවම ඉඳ තියන්නේ නැහැ මෙන්න මේක සිහි කරගන්න. ආ නැවත සංවරයේ තියෙනවා. මෙන්න මේක වැඩෙන මාර්ගය. ඒක හිතන්නේ නැතුව අර අකුසල වැඩ පිටේ ඉඳලා ඉඳන් තමයි නිහඬව ඒ පැත්තට නැගෙන්න ඕනේ. ඒක විනාශය. ඒක දේම මර ගන්න ඕනේ. පාසල් කියන්නේ එකක්. යම් සමාදානම් තන් වතම්. යම් සමාදානයක් ඇති වතදී. සංවරක් කියන්නේ සීලම්. සංවරක් ඒ සිහිතීමක් ඇති ඒ සීලම්. සංවරයෙන් පිළිපීමයි සිල් කියන්නේ. සමාදන් වල ආරක්ෂා කරන්නේ වත. වතයි සීලයයි දෙකේ වෙනස දැනගන්න ඕන. නමුත් අර සීලය කියන කුරුදේවා තියෙනවා. අර වත සමාදන් වෙන එක තමයි අපි සීල් කියලා හොඳ වෙලා තියෙන්නේ. සීල් කියන එක අභ්‍යන්තර චිත්ත බාහිර විද්‍යාවත් එක්ක නැගෙන සුද්ධතාවය. ඒ අභ්‍යන්තර චිත්ත බාහුවුද්ධියනික අවු කරන දේවල් කියන දේවල් අර උච්චාර්ථයෙන් වෙන්න ගත ගන්නවා අනේ අභ්‍යන්තර චිත්ත බාහුවුද්ධිය නිසා ඇති වෙන සංග්‍රහයක් තියෙනවා ඒ සංග්‍රහයක් නිසා යම් කිසි ආකාරයෙන් පාප ධර්මයන් නොවෙන සත්‍යයට පත් වුණා ඒ වන්දනේ මොකද සීලයක් තියෙනවා ඒකයි සීල් කියන්නේ සීලම් සීලේනම් කුමක්ද පහන සීලම් වේරමණී සීලම් චේතනා සීලම් සංවර සීලම් අයුතිකම සීලම් පහන වේරමණී චේතනා සංවර අයුතිකම කියන සීල් පහක් තියෙනවා මෙන්න මේක යම් දායක යථාභෝධය ලැබුණොත් ඒ යථාභෝධය නිසා ලෝකේ අහාරත්වයේ වැඩහිලා මෙබඳු අහාර ලෝකෙක සාරඝාත කරලා හත්ක සංසා කරලා මම මොන දියක් ලබා ගන්නද මෙන්න මේ අදහස එනවා. ඒ හේතුව සාහගත කරන චේතනා පහළ වෙන්නේ නැතුව යනවා. සත්‍ය හිංසා චේතන පහළ වෙන්නේ නැතුව යනවා. ඒ මත්තමද පාන වාක්‍යෙ නිවැරදිීමේ සීල ගුණයක් පිළිගනවා. මේ හිස් අසාර රෝගී. මම මොනවා ලබා ගන්නද අසාධාරණ කියලා හොද කරවන්න තමයි කරන්නේ. හේතු මොකද සත්‍යය තුළින් ආපු අවබෝධය වෙනස් වෙන්න හේතු නැති නිසා ඒ අවබෝධය తీරෙන වෙනස් වෙන්න හේතු නැහැ වෙන මිනිහ යම් කිසි හොරකම් කරන චේතනාවක් හොරවරම් කරන චේතනාවක් බාහිර නොවිදින චිත්ත පරිශුද්ධිය ඇති වුණා වෙන මෙයාට කියනවා හොරකමින් වෙන්නීමේ සීල ගුණය සුරාහි සූදීන් දුරාචාරේ මම මොන යමකටද කරගන්නේ යම් දෙයක මුලා ආස්වාද නිසා හරවත් දෙයක් නම් නෙමෙයි මුලා වූ පුද්ගලයන්ට සුදු. මට නම් ඒක ආස්වාද අරගන්න වටිනා කරන්න දෙයක් මේ ලෝකේ නැහැ.
මෙන්න මේ ධර්මාභෝධයේ හේතු කොටින් දුරාසූ දුරාජාර අත්හැරී ගියා. ඒ චේතනා පහළ නොවන මානසිකත්වයක් උදා වුණා නම් චේතනා පාරිශුද්ධියෙන් යුක්ත වෙනවා. මෙන්න මෙතන තියෙනවා සීල ගුණය. බොරුවේ අනිකාය හවත්තලා මොනවා කරන්නද? කේලම් කියන අනිකාය විදවන මේ අපරාධ මොකටද කරන්නේ? ලෝකයට කොච්චර විනාශයක් දෙකින් සිද්ධ වෙයි. මට මොන ලාභයක් ලබා ගන්නද මොන එකකින් ලංහිව කරන්නේ? ඊතර වටිනාදයක් මට මේ ලෝකේ නැහැ. මේ මුළු ලෝකේ හැම දෙයක්ම අසාර බවට ඇටයි ඉවරයි කියේ. මෙන්න මේ ධර්මාභෝධයේ තුල මේ අදහස් නැතිලා ගියනම් ඔහු අතින් බොරු කේලම් පරසවතෙන් ප්‍රලාප සිද්ධ නොවෙන සත්‍යයට පත් වෙනවා. මෙන්න මේක වචනයෙන් පාපයක් සිද්ධ නොවෙන්නේ. මට මේ සීල පාරිශුද්ධියක් ඔහුට පිළිදෙනවා. මෙන්න මේකට කියනවා සීලයක් පිළිදෙන. අකුසලයේ මුදිරා කුසලයේ පිළිදියා කියන්නේ එතකොටයි. සබ්බපාපාසා කරන කුසලස උපසම්පදා කියන දෙයට වැටෙනවා එතකොට. එතකොට මෙයාගේ හිත බැඳෙන ඒවා ඔක්කොම දමනය වෙලා ඉවරයි. අත කල දේවනාසේ ශරීරය අසංවරපත් වෙන මිදේ. මේ දී ලෝණයක් පිළිදෙනවා. වෙන වෙලා ගෝතාපන්නයේ පුද්ගලයෙක් සතර අපා ගත නොවන මට්ටමේ සීල ගුණයක් පිළිදෙනවා. සතර අපා ගත වීමට හේතු වන යම්කිසි පාපයක් පහළ වෙනා නම් ඒ හිතේ ඒ ස්වභාවයේ සෝවාන් ඵලයට පත් වෙන කියන්නේ පහ වුණාමයි නැවත ඉන්නේ නැහැ. අකණ්ඩය අතිද්‍රය අතබලයි අකල් මාසය කියන දෙයට වැටෙනවා ඔය ටික. නැවත වෙනස් වෙන්න බැරි විදිහට සතරපා ගත වෙන්න තිබිට පාප ධර්මය පහල නොවෙන්න අපිට මනසපත් වුණා. අන්න ඒ නිසා උට පහන සීලයක් තියෙනවා. එතෙන් පටන් ඔව් සතරපා ගත වීමට හේතුන පාප සහගත හිතවිල්ල ක්‍රියාවා කතාව බදිනේ කරන්නේ නැහැ. සමනය කරන්නේ නැහැ. ඒ රමණේ වෙනුනහම වේරමණී කියන සීලයක් පිළිදෙනවා. පහන සීල වේරමණී කියන සතරපා ගත වීමට හේතුන පාප චේතනාවක් ඒ හිතේ කවදාවත් හටගන්නේ නැහැ. ඒක නෑ චේතනාදී. සතරපා ගත වීමට හේතුන පාප අහංකාරතාවයක් ඔහු තුල හටගන්නේ නැහැ. මේක නා සංවරදී. කවුද හරි අරිහත්ත්වයටපත් වෙන්නේ කවුද කියලා ඉවර කරන්න කවද්ද? එදා දක්වාම ඔක කැඩෙන්නේ නැහැ. ඔක නා අයිතිකම තියෙන. ඔන්න පන්ති. සමාදම් වෙන එකක් නෙමෙයි යථාභූතිය ලැබෙන්නේ. අතෝවන් කුඹිලගේ නිත්‍ය සීලය පන්ති සීලය කියන්නේ මොනෝකයි? නෝ සතුමලක් නෑ වරුකම් කරන්නේ නෑ කාණි වර්ද අරගෙන ගොරු කියන්නේ නෑ මත්තෙන් බොන්නේ නෑ කියන එක තමයි පන්ති ඉල්ලුවල ලක්කෝක පවුල් දත්තෝක පන්ති ශික්ෂාවක් දෝක පන්ති දුක්ඛ දත්තෝක ඔකට කියන්නේ ඒක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන. බාහික පාපීයක් බහැර කළ පවුලත්තා කියන්නේ හරි හතේට වතුණු දවසක එතකම විවිධාකාර පව් සිද්ධ වෙනවා. සෝවාන් ඵලයට පත් වුණාම සතරපා ගතවත් වෙන වත්තමි පාපයෙන් මිදෙනවා. අනාගාමි ඵලයට පත් වුණාම කාම ලෝකයේ උපද්දන්න හේතු වෙනා ස්වභාවයන්ගෙන් මිදෙනවා. අරියකට පත් වුණා තුන් ලෝකයේ ප්‍රයත්න හේතු වෙන සියල්ලෙන් මිදෙනවා. ඒකයි ප්‍රමුඛ.